දැන් අපි සූදනම් වෙන්නේ තුන්වෙන් රචනා ප්‍රශ්නය පැදිලිව සාකච්ෂා කරගන්න. පුනුද පාඩම අතේ අපි මේ විදදි රචනා ප්‍රශ් දෙකක් සාකච්ෂා කරලාව සන් එනම් තුවෙනි රශ්නා ප්‍රශ්නයෙන් අපි බලමු මොනවදක් අපට සාකච්ඡා කරනතිය අපට මොනවගේ කොටස් ද මෙහිදී ලබාදීලා තියෙන කියලා. හොඳයි. මුලිම බැලුවොත් මුලිම පෙන් අහනවා පුන රුදයයානු කුමක්ද. පුනරුදයනු කුමක්ද. පුළරුද ඇවීමට බලපෑ හේතු හතරක් ලියන්න ඉහත දෙක ප්‍රශ්නය සදාාලියෙන් ලද පුුණරුද ඇතිවුට බල පැහේතු හතරෙන් දෙකක් කෙටියෙන් පැහැදිලි කරන්න පුනරුද සමයේ ඇති වූ ශාශ්‍රියදියුණුව ක්ශේෂත්‍ර තුනක් කොස්සේ පැහැදිලි කරන්න ඔන්න ඔවිදිර තමයි ප්‍රශ්න සැකසිලා තියන්නේ එ අපි පැදිලියව බලමු දුවේ පුතේ කොහොමද මේ කියන්නව එක් එක් කොටස් වලට පැදිලිව පිළිතුරු සපයන්න කියලා. හොඳයි පළවෙනි ප්‍රශ්නයක් ප්‍රදනවා පුනරුදය අනු කුමක්ද. පුනරුදය අනු කුමක්ද. දැපි මේ වැදදි හොඳ අවබෝධයක් ලබාගෙන්තින පුළුදය පිළිබඳව බොහෝ දේවල් සාකච්ා කරලා තියෙන්න්නේ එන. ිදන්න මොහද ුඩුද කියලා ැමතද අපි හඳුන්වාදීමක්න තකොට තමන්ගේ වචචනයෙන් මේක තාව කෙනෙක් විසිං හනලාද විස්තරයයක්වත් නද තාව කන සිදක්ක පුහදුු මක්වත් කරන්නට අවශන හැ දුුවරපුතාට ැනුම තිෙන පුුඩු දෙේ කියන ොක්ද කියලා ඒ ආශ්‍රයෙන් තමන්ගේ දැනුමාර්ශ්‍රය තමන් විසින් මෙතැනට නිර්වචනයක් සපයන්න පුළවා මොකක්ද අපිට මේ පුුණ රුදේ කියෙ හඳුන් වන්නේ මුලිම අපිට මේ කාල පරාසය සහමී සිද්ධ වුණදේ කිය මේ හැම දෙයක්ම මේකට ඇතුළත් කරන්න පුළුව එ අපි කොමද පටන් ගන්නේ දුළ ප්‍රාධනවා පැහැදිලිවම දාහතර සහ දාසය යන නේද මෙසයවස් තුළ. දාහතර සේවසේසිට නේද දහතර වන සවස දසය වන සවසි දක්වා මේ කාලය තුළදී පැදිලිම යුරෝපය තුළ ඇතිවුණ ආර්ථික, දේශපාණික, සංස්ෘතික සමාජය විද්‍යාත්මක නේද මේ නවෝදේ නැතමේ පුළුල් වෙනස තමයි අපි පුණඩුදේ කියල පැදිලිවම හැඳින්න්නේ. එ අපි දැන්ගේය පැහැදිලිවම විස්තර කර ගනිමු නිර්වශනයක් කාරයෙෙන් තමන්ගේ නිර්වසනයක් කාකාරයෙන් දක්වමේ. එන දැ අපි පැහදිලිවේ කලිය ගමුදයපුුතේ නිර්චනය ප්‍රිස්තුවර්ෂය, දහතර සවස සිටහවසසිටகிறතුවර්ෂ දසයවන සවස දසයවන සවස. හරවනසය වස සිට දසය වනසියවස දක්වා යුරෝපයේ යුරෝපයි කලාත්මක ක් ශේෂත්‍රිටික අපි දැන් දක්වනනේද කලාත්මක විද්‍යාත්මක... ලාත්මක විද්‍යාත්මක දේශපාලනික දේශපාලනික ආර්ථික හා සමාජීය වශයෙන් ඇටවූ ළල් පරිවර්த்தනයහ දලෙස හැඳින්විය හැක. ොමැහැදිලි වැඩි විස්තර රීමක්නම අපි බොහම පැදිලිව දක්වීමමකක්ද කිස්් වශ ාත්‍රවනසිය ඔසි සිට දාසේ වනසි යොසිදක්වා යුරෝපයේ කලාත්මක, විද්‍යාත්මක, දේශපාලනිික, ආර්ථිකහා සමාජීය වශයෙන් ඇති වූ පොළල් පරිවර්තනය අපි හදුුන ලපුුණන රුදේ දිහට තවත් අප මේකට වාකකින් ද එකකර දලපුතා දන්නවා පැහදින අපිකෑන පුළම ග්‍රීකරෝම ශිෂ්ටාචාර නැවත නේද පානගැන්වීමක් මෙහිදී සිද්ධ වනා කිය එම් අපිට එයත් මෙතනට තව වාක්‍යයක් විදිහට එකතු කරගන්න පුළුවන්. හඳයි පිමතැන්ට එකතු කරගනිමු එනම් පැරණි ග්‍රීකරෝම ශිෂ්ඨාචාර ග්‍රීකරෝම ශිෂ්ඨාචාර භාවිතයට ගැනීම දක්ි කැන නවත භාවිතයට ගැනීම කියලා පෙරාපර දක්නර් ලැබුණන නැවත පුන්ද සමයතුලා පිට මේ භාවිතා කිරීම දාකින්නට ලැබුණ න බොම් පැදිලි පුනලුදේයනු කොමක්ද කියලාසාරලයි නමුත් හොඳ විස්සරාත්මක අර්ථකතනයක්ත්තම යපි දෙන්නේ. දාාහතර වන සවසය සිට දාසේවන සේවසදක්වා යුරෝපයේ කලාාත්මක විද්‍යාත්මක දේශපානිික ආර්ථිකහා සමාජය වශෙන් ඇති වූ. ොල් පරිවර්තනය පුණබුදේ විසහඳෙනුවන්න පොළුවන් ඒවාගේම අපිට කියන්න පුළුවන් පැරණ ග්‍රීකරෝම ශිෂ්ටාචාරර් නැවත භාවිතයට ගැනීම මෙහිදී දකිද ලැබුණ කියලා. හොඳයි එ පැදිිරගත්ත නිර්වාශණනයඇ කළබාදුන පුනරුදේයට අප අම් හිලාඟ ප්‍රශ්නයට පුනරුදය ඇතිවීමට බලපෑ හේතු හතරක් ලියන්න පුොනරුදේ ඇතිවීමට බලපෑ හේතු හතරක් ලියන්න හේතු ගණනාව පාඩමිතුදදි සාකච්්‍රා කලා මෙතැනදී අපිට කරුණු වශයෙන් හේතු හතරක් දක්වන්නට තියෙන් වොනා අපිට මෙතැදදි දක්වන්න පුළුවන්දුුවපොතේ මෙතනදී අපි කියන ප්‍රධානකරුණක් තමයි කොන්ස්ථන්තිනෝපල් නගරය තුර්කි ජාතිකයන් යටතට පත්වීම. නේද එනම් අපි මේ පැහැදිලිවොම ලියාගනිමු කොන්ස්ථන්තිනෝපල් නගරය කොන්ස්ථන්තිනෝපල් නගරය ොන්ස්තන්තිනෝපල් නගරය තුර්ග ජාතිකය නතට පත්වීම හොඳ සන්තිනපල් නගරේ තුර්කි ජාතිකෙන්න් අතරිපත්වීම පිට ප්‍රධාන කරුණක් විදිහට මෙදනැදී දක්වන පුළුවන් පුනරුදය ඇතිවීමට බලතෑ හේතුවක් විදිහට. තමනද අපට කියන්න පුුව. යුරෝපය තුළ දනවතුන් බිහිවීම අපට මේත්තෙක්කම කියන පුුවන් තවත් වැදගත් කරුණ නිද දෙපොතේ පහැදිලවීම මේ කලාත්මක වශෙන් විද්‍යාත්ම කශයෙන් මදියුණු ඇවීමට මේ යුරෝපය තුළ එද යුරෝපය තුළ පැහදිලිීම දනවතුන් බිවීම අපිට තක්න ලබනකොද මුදල් හදරමදවල් වේදන් කරනට අවශ්‍ය වුණා එනම් අපිට ඇත් ලියන්න පුළුවන් තව කරන්නක් විහයට යුරෝපය තුළ යුරෝපය තුළ ධනවතුන් බිහිවීම යුරෝප්පය තුළ ධනවතුන් බිහිවීම එද මේ කියන්නව කලාත්මක නිර්මාණ නැත මේ විද්‍යාත්මක ඉදිරි පත්කිරින් මේදල්වලට ධනවතුන්ගේ අවෂතාවේ තිබාහින අපට ඒත් කියන්න පුළුවන් පුන්ඩුද ඇතිුම් වලපෑ තවත් හේතුවක් විදිහට යුරෝපය තුළ ධනවතුන් බිහිවී. මින් අතර ොන් සිද්ධ වනේ මන්ද අපට කියන්න පුළුවන් හැදිලියෝම දොතල දන්නවා උගතුන් ිවීමත් අපිට කියන්න පොළවා. ඒනම් අපි මෙතනද තවත් කවුුණක් විදිට පහැදලෝදක්වමු නද යුරෝපේතුළ උගතුන් බිහිවීම තම අනඳද පිමිැදි දක්වන්න පොළුවන්දුවපතේ ය ඔගුතුන් බිහිුන්නිසාමකදුනේ බුද්ධි ප්‍රබෝධයක් ඇතිවුණ එැි එතැන්ටමක ඇතුළත් කරගම යුරෝපය තුළ ඔගතුන් බිවීම හා න බුද්ධි ප්‍රබෝධය ඇතිවීම බුද්ධි පබෝ බුද්ධි ප්‍රබෝධයක් ඇතිවීම ඒවගේම තමයි දුවල පුතල දන්නවා වෙළදාමේ දියුණුව මේත් හේතුුණා හ ප තවත් කවන්නක් දෙලියන්න පුුවන් වෙළදාමේ දියුණුව වෙළදාමේ දියුණුව හොඳේ තමන අපි කියන්න පුලබ ගොඩක් දෙවල් කතා කරන ද මේ හුණුරුද ඇති වෙනට හේතු විදිහයට ඒේෂම මද ග තුළති අපට දක්න ලැබු යක් තමයි පල්ලිය ධිපත්යේ අපි මේක කපවාරයක්ම සාකච්ඡා කලා පල්ලි ආධිපත් මහද මේ පුුරුදකාය තුළ බිඳ වක්න නැත්තන් ර පල්ි ආිපත්ත යේදමොකදන මනිස්ු ෙද කොටුවෙලා තිබ ගොඩන්දවලට මේ පුුරුදේවගේ සංකල්ප කෙලියට එන්න ඉඩකට තිය නැහැල්ලි ධිපත්ත දුර තිබන එහෙෙනම් හොඩුද සම්මයතුළ දුවකුතේ පල්ලි ආධිපත්ය බිඳ වැටීමත් අපට ප්‍රධානකාරුණක් විදිට දක්වානට පුළුවන්. අපගත් ලියාගම්මු පල්ලි ආදිිපත් බිඳ වැටීම පල්ලයේ ආදිිපත්ය බිඳ වැටීම හොඳ බෝම පැහැදි ලිහෙන දොළපුතල්ලට පේනවා අප හේතු හතරක් මෙතනද අහන්නේ ද න්හත පහක් දක්ව අමතර කන්නක් දරද්දොල පදර දක් ඇකට වශ්‍ය විදිහට නේ දොල පදර්රමාතක හිරන කාරුණු විස්තරාත්මක පැහැදිලිරන්න පොළුවන් කරුණු හතරක් මෙදන දක්කාන්න පොළුවන් අපිනාාද කිව ලමු කොන්සන්තිෝපල් නගරය තුර්කි ජාතිකයන් අතර පත්වීම කොන්ස්තන්තිනෝපල් නගරය තුර්කි ජාතිකයන් අතට පත්වීම. ඒවාගේ යුරෝපය තුළ ධනවතුන් බිහිවීමඒවාගේ යුරෝපය තුළ උගතුන් බිහිවීම හා බුද්ධි ප්‍රබෝධයක් ඇතිීම වෙළදාමේදියුණුව පල්ලයේ අධිපත්ය බිඳ වැටීම නුව තමයි පුනුරුදය ඇතිවීමට බලපෑ ප්‍රධාන හේතු විදිහට අපිට දක්වන්නට පුළුව. හොඳයි එනම් පැහැදිලි හේතු ස්තර කරන්ට වශන හැ මේක දෙවන ප්‍රශ්නය පයහන්නේ හේතු දක්වන්න විතරක් ප්‍රමාණවත් අපි අමු තුම්වෙනි ප්‍රශ්නයට. ඉහත දෙක්ක ප්‍රශ්නය සඳහ ලියන ලද පුනරුදය ඇතිවීමට බලපෑ හේතු හතරේ දෙකක් කෙටියෙන් පැහදිලි කරන්න සාරලිට අමුතුුවෙන් නාවත කරුණු ලියන්යට අශනෑ මොකද අපි සඳහන් කරාකාරුණු නද පෙර ප්‍රශනතු නමු දැක් මෙතන දී දල පුතාල ෝරගන්න කරුණුද ලිය ඒක කර යුතුයි मොකද අප පෙන් න මන කරුණු ද අපි ලියන්න්න කියලා එනිසා මංක්‍යන අමුතුුවෙන් නැවත කරුණු මේකට අවශන අපේගහන්නේ පෙර ප්‍රශ්නය සඳහන් කනලාද ඒ කරුණු හතරෙන් දෙක් මෙතන දී පැහදිි කර ද තක දල පුතාලට පුළුවන් පැහැදිලිම තමන් සාකචා කරන්නේයන්නේ කොන්ස්සන්ති නෝපලි තුර්කන අතර පත්වීමනං වෙලඳදාමේදුවන ඒ කරුණ දෙක දක්වන්න ට පස පහැදිලිකිරීම සිද්ධ කරන්න. රොමන් මෙත නදදි දොලපුතාලත් එක්ක මේ කරුණු අපි සාකච්ෂා කන්ලද කරුණුසියල්ලම පැහැදිලි කරගන්නඒදක දොලපුතාලට පහැදිලි වෙනවා නදකොයි වැදේ තෝරගත්තත් ඒේ අදාල තමන්ට පහස්සෙන්ල්ලියන්න පුළුවන් මොකක්ද කියලතකොට දොලපතාට ඒ බාලන්න පුළවා හොඳයි අපිහෙනම් බලමු. එක කරුණුවට ගිහිල්ලා පළවෙනි කරුණ පැදිලියවම කොන් ස්ථන්තිනෝපල් නගරය තුර්ක ජාතිකයන්ට යටත්වීම ඔන්න පළමනි කන්නුටර දැක්වේ එක කොන්ස්සාන්ති නෝපල් නගරය තුර්කෙ ජාතිකයන් අට යටත්වීම. මේ හරහා අපිට බොහෝදේවල් විස්තර කරන්න පුළුව. අපි බලමුයකි එක ගිහිල්ලා.ගුරුස යුද්ධේ ප්‍රතිපලයක් ලෙස ප්‍රරිසු වර්ෂ එක්ද හර්සිය පනස්තුනේදී කොන් ස්ථන්ති නෝපල් නගරය තුර්ක ජාතිකයන්ට යටත් වනා. න්න පැදිලි අපි කෙනන දයකුතේ කුරුස යුද්ධය පතිඵලයක් දිරතමයි එක්දා හාර්සය පනස්වුනේදී නද වර් බෝහම වැදගත් එක්දා හර්ය පනස් වනදදි කොන්ස්සන්ති නෝපල් නගරේ තුර්කි ජාතිකන් අට පත්වනේ. මේ කාලේදී යුරෝපයේ විශාලතම පුස්තකාලේ පිටා ඇතිබුනෙත් මේ කොන්ස්සන්තිනෝපල් නගරය තුළ. මොකක්ද යුරෝපයේ විශාලතම පුස්ත කාලේ පෙටල තිබ්බෙත් මේ කියන්නාව කාලය තුළ මේ කොන්ස්න්ති නෝපල් නගරය තුළ අද කෝම දහඳුන්න්නේ කොන්ස්න්ති නෝපල් නගරම අම තරව හන දල පුදලට මතකයිද කියලමේ දේ බලන්න ස්ාන් බුල් කියලා නෙද ස්ාන් බුල් කියලා අප අද දුබ හොඳයි ඒ මතක ඇත්තෙක්ම අපි නැවතෙම ක්‍ර්යට එන යුරෝපේ විශාලත පුුස්ස කාලේ තිබෙ කොහද මේ වෙද දිීබ කොන්ස් න්ති නෝපල් නගරය තුළ ස්ත කාලේ තුළ ග්‍රීක රෝම සංස්ෘතින්ට අදාළව ඉතාමත් වැදගත් පොත්පත් රාශයක් තිබුණා. පැහැදිලිම අපි කෙන? ග්‍රීක රෝම මේ සංස්ෘතින්ට අදාළව වැදගත් පොත්පත් රාශ්ියයක් මෙහිදී දක්නට ලැබුණා.ඒවාගේම කොන්ස්ැතිනෝපල් නගරය ඉස්ලාම් භාක්තිික තුර්ක ජාතිකන්් වැඩත්වීම නිසා රෝමානුකාතෝලික ආගම ඇදහු උගතුන් ග්‍රීක රෝම පොත්පත් රැගෙන යුරෝපා රටවලට ගිහිෙල්ලා ග්‍රීකහා ලතින් භාෂා අධ්‍යනය කරන්නට හටන් ගත්තා. ඒකා ලෑපිකිව්වා නෙද ග්‍රීකහහා ලතින් භාෂාාවය විශෂම පුණ්ඩුදේ අයටතේ මේ භාෂාවවසාහිතකෙන කතාකරත් දිසාකච්ඡා කළ ොළපතල් දන්නවා නෙද බොහෝ දෙනා මේක. පටන්ගත්තනන්නේ දදිනේ කරාන්න ග්‍රීක සහ ලතින් භාෂාන එකක විලා සිතාවක් බෞඩ පත්වුණනාගේ ලපි කිව්වා අන්හෙෙන මෙතලින් තබ හැදිලෝක නොදැන් මේ කියන්නාව විශාරතම පුසකාලය කොන්ත්තන්ති නොපල් නගරය ඇතුළ තිියෙන්නේ අෙනම් පුස්ත කාලය තුළ ග්‍රීක රෝම සංස්කෘති අපි දැන්නවා පෝඩු දේ කියලා පැහැඳින්ීමේ ග්‍රීක රෝම සංස්කතින් නිදම යාලි පිබිදීමක් වෙන්නේ මෙතනතිී හෙන මේ ග්‍රීක රෝම පොත්පත් රාශයක් අපට දක්නර තිබා ඒ වගේම තමයි කොන්ස්ථන්තිනෝපලණගරය ස්ලාම් භාක්තික තුර්ක ජාතිකයන්ට සම්පූර්යම අයටත්තුවන නිසා මොකදනේ පැහැදිලිවම රෝමාණු කතෝලික ආගම ඇදහුේ උගතුන් ඒ පොත් පත්තිි කතර ගැන දැන්තවදල්ටත්. ඉන්න බැහැමතන ඒ ඉස්ලාම් භක්තිකයන්ට ඇති වෙලා ති බැතුරගි ජාතිකයන්ට එනිසා ඒ පොත් පත් රැගෙන යුරෝපා රටවලට මේකත්තේ මේ උගදුන් යන්නට පටන් ගත්තා. එතකොට ගිහිල තමයි ග්‍රීක හාල අතින් භාෂා දවල අධ්‍යනය කරමින් ඒ යුරෝපා රටවල්වල ඒදෙවල් තවදුරටත් ප්‍රචලිත කරන්නට පටන් ගත්තේ. එ නිසා ග්‍රීක රෝම සංස්කෘතිවල යළි පිවිධීමක් අපිට මේ කාලය තුළදී පැදිලිව ලැබුණන මේ විදියට අරගෙන යුරෝපාරටහලට ගිහිල්ල ඒ දැනුම බෙදා හදාගනකොට තමයි යුरोප ජාති විශෂම උගතුන් මේ කියන්නාව ග්‍රීකරෝම සංස්කෘතිවල යළි පිවිඳීම අපිට දක්නට ලැබුණේ. හො අපි තවදුරල දිරිීට ගිය ඉතාලියයේ ෆ්ලොරෙන්න්ස් දාගරෙන් ආරම්භ වුණ ඔන්න පැදිලිම් අප මේ කියහු නේද මේ කියපු ආකාරෙන් මේදියුණුවම ප්‍රබෝධය අප දක්නට ලැබුණකු හඳදුවපුතේ ඉතාලියයේ ස් නගරෙන් එනඟක පැහැදිලිවමතැනින් දක්වන්න පුළුවන්. එයනුව ආගමි ර්ථි දේශපාලනිික විද්‍යාත්මක සහ ක්ශාස්ත්‍රීියය යන සෑමාංශයක්ම දියුණ වුණ අන්න ෆලොරෙන්න්ස් නගරෙන් ආරම්භ වෙච්චේදය නද මොකද නේ කෙමෙන් කෙමෙන් විධ ක්ෂත්‍රියයන්ට ආගමික වශයෙන් ආර්ථික වශයෙන් දේශපාලික විද්‍යාත්මක ක්ෂාස්ත්‍රිය වශයෙන් මේ කියන්නු සියලු ශෂේෂත්‍රියයන්ට ව්‍යප්තවෙන්න පටන් ගත්තා. දැගනිෙන හ දව බෝධයක් තින දවලපුපතාට මේ ආකාරයෙන් පැදිලිවම කොන්ස්සන්තිනපල් නගරේ තුර්කි ජාතිකයන්ට ියරත්වීම කිය කුණ පැලිව මේ විදියට සාකරර්ෂා කරගන්න පුළුවන් ඒ. වර්ෂය නැතයි කාලයේ දක්වමින් ඊට පස කුමක් දේසිදුවීම පැහැදිලිවම අපිකිව්වා නද මේ විදිහට විශාලතම පුස්ත කායේ තිබේ කොන්ස්සන්සි නෝපල් නගරේ ඊට පස්සේක තුරකි ජාතිකයන් අතර පත්ව නිසා උගතුන් මොකද කළේ. ඒ කියන්න පොත්පත්තරැගෙන යුරපාරටවලට ිහිල් අර ග්‍රීක සහලාතින් භාෂධ්‍යනය කරන්න ගත්තා ඉඩවස මහජනතාවත් අතරක විලාසිතාාව බාපතන ඔයුදරිි කමෙන් කෙමෙන් තමයි මේ වාර්නය සිද්ධ වන ඒවගේ මේ ඉතාලය ෆලොරන්ස් නගරින් මේ දෙවල්ලා රම්භෝන මේ කලාාත්මක සාහිත්‍යේ දියුණුව ඒවගේම තමයි ඒ අරණෙකුත් සෑමංශයක් කෙරෙහිම ව්‍යත්ත වෙනට පටන් ගත්ත. ඉති ඔයදිර සරල්ලව බොම් පැහැදිලිවම කනු දක්කමේ අපිට වෙස්සර කරගන්න පුල්වා අපි බලමු තවත් කරුණක් විස්තර කරමි අපිකෝ වෙළදාම දියුණුවීම කිය අන්න ඒකත් එක්කම අපිරු දෙක් ද ෙක පැදිලි ද තනද අපට ඒ කරුණක් විරගෙන එතකොට අපිට විස්තරකාරන දින ප්‍රමාණය වැඩි අන්න දොල පුතල්ටත් කරන්න පුලන් තව දෙයක් තමයි ඒ පැහැදිලිවම දැන් කරුණ විදිට අපි ලියනවා වනාට විස්තර කරදදි අපිට ඒ කරුණු දෙකක් දැමතන දෙක යින අපි කාරන විස්ත්‍ර කරන්නවශ්‍ය නිසා පැහැදිලිම අපට පුළුව දක එකක් පිදිහර වෙළදාම දියුණුවීම වෙනමයි ධනවතුන් වෙනමයි ගන්නේ නැතුව. ඒ දෙක මෙකට සිද්ධ වන ක්‍රියාවලින්. එනිසා වෙළදාමදියුුණුවීම හා නවධනවතුන් පිරිසක් බිවීම කෙල එක කරුණක් සගස් කරගත්. එ බලමු මේ වගේ කරුණක් පපිලිවත් කහොමද පේක පැහැදිලි කරන්නේ කියලා. කොන්ස්තන්තිය උප නගරය තුර්කිවරුන්ට වැඩත්වීමත් සමඳ. ටහිර යුரோපා රටවලට සැපැයිු වෙළඳ දරාව්‍ය ප්‍රමාණය සීම සහිත වුණ. අන්නොක දුනේ දප්‍රදේ පැදිලියොමකිනවා කොන්ස්ànන්තිනෝපල් නගරය තුழ்කිවරුන් යටට පත්වනාට පස්සේ. බටහිර යரோපා රටවට සපයනලද වෙ දරාග්‍ය ටිගටික අඩවෙන්න බටන් ගත්තා. ඒ නිසාමොක දුुනේ බාණ්ඩවල මිලගණන් අසීමීත විදිට, ඉහල යන්නට පටන් ගත්තා. අන්න බාන්්ඩ ලබාගන්නටත් නොහැකිතත්තයක්ක් ඇතිවා බාන්ඩ මිල ගනන් යන කොට නේද මිනිසුන්ට මේ ජනතාවට මේ බාන්ඩ ගන්නට නොහැකිතත්තා ඇතිවුුණ. ඒ නිසාමක දුනේ බටහිර යුරෝපාරටවල ජීවත්වුණ මිනිසුන්ගේ ඒ අධි සුකෝබ බෝගි ජීවිත. ද ෝන් පුදවෙලාහිටියේ බොහම සුකෝප බෝගියාආද සුකෝප බෝගී ජීත ගත කරක්. නද මේ හර පාන ඇඳු වෙලාසිතාවන් ඒද ඉදි දාාවිචිකන සලුදේව ලොවන් ොහම සකෝප බෝගි විදිීර්තමයි පවිච්ච කලේ. දැම්මොකදනේ මේ වෙළඳදාව මේ වෙළඳ බාන්්ඩ මෙවැ මිල ඉහල යන්න යන්න මෝන්ට මේ විදිහට ඉන්නට නොහැකි වුණ. මේ නිසාම්මොකදනේ බටහිර යවරෝපාරටවල්වෙලද පෙරදිගට පැමිණ. බාණ්ඩ ලබා ගැනීමටත් දේශගවේෂණ කටයුතුවල් නිර්තවීමටත් පටන් ගත්තා. අන්න පැහැදිලිවම බටහිර යුරෝපා රටවල් මොකද කරේ පෙරදිගට එන්න ගත්තා. පෙරදිග බොහෝ සේයිෙන් අපිට මේ බාන්්ඩ ක්නත් ලැබන මේ ආසියානු අෆ්‍රිකානු නෙද ඇමරිකාන් මහදීපවල විශාල වශයයි මේ විධාකාරය බාන්්ඩ අහාරපාන නේදම මේ අඇඳම්හැළඳු මත්වශදව ොහෝසයින් දහනට ලැබුණ. ඒ නිසා තමයි බටහිර යුරපා රටවල්මකදකර පෙරදිගටඇවිල්ලා. ඒ බාන්්ඩ ලබාගෙන ඒවාගේම දේශගාවේෂණ කටයුතුවල නිර්තවෙනට පටන් ගත්තේ. උනො දිර තමයි සිද්ධ වුණේ පැහැදිලුම වෙළදාමදවුණු වෙලා මේ නවදනවත් පිරිසක්නේද. අර පෙර පැවැතියාවාගේන මේ වෙනසාක් ඇතිවුුණේ. මේයා කාරයට කලාට පහැදිලිව කියන්නට පුළුවවා. මෙහි ප්‍රතිඵල්ලයක් ඉදිහට මොක දුනේ කිස්්වාශ දොලොස වන සියවසේ පෙරදිග සහ අපරදිග රටවල් අතර වෙළඳහාවාමාංච කටයුතු දියුණු වුනා දියුණ වෙලා ොදනේ කොයි කාලේ දබ දැමතනත් නම් කරගම් කිස්් වශ ොස වන සසිවතම දේබුද පෙරාපර දෙදිග මේ රටවල්වල වෙළදාම සමීභානියටයුතු කෙමෙන්මෙන් දියුණු තත්ත්යකට පත්ව වනේ. එතකොට වැනිීසිය ජිනෝවා, මේ වගේ වෙළඳ නගර ඉතාලිය තුළ අපිට කවදුරටත් දක්නට ලැබුණා. එමෙන්ම වෙළදාම නිෂ්පාධනයසාහ බැංකු කටයුතු. වෙළදාම නිෂ්පාදනය සහ බැංකු කටයුතු මේවායෙන් මුදල්ලු පයාාගත්ත නවදනවතුන් පිරිසක් ඉතාලිය තුළ නේද අපිට දක්නට ලැබුණ පැදිලිවම මොනද වෙළදාම නිෂ්පාදනය බැංකටයු දැ මේ වතමයි ප්‍රධාන වනේ සමාජය තුළ අන්න එහෙනම් මේ වැයින් මුදල්ලඋපයා ගත්ත නව්ානතුන් පිරිසක් බිහිවුණා මේ ධනවතුන් මොකද කළේ ඉතාලයේ කලාත්ම කටතුවලට අනුග්‍රහයි දැක්කු අතර ද මෝට සල්ලිතියනවා මෝන්ඩ වේදන් කරන්න පුළුවන් අන්නහ නං මෝන් මොද කරේ කලාත්මක කටයුතුනේද මේ චිත්‍ර මූර්දීම නිර්මාණමය සියල්ලු දේවල් වලට මෝන් පියදන් කලා එනිසා කලාක් ක්ෂේෂත්‍ර් කෙෙන් කෙමෙන් දියරුුවෙන්න්න පටන් ගත්. ලෙස කලා කටි තුවලට අනුග්‍රහ දක්කු පවුලක් අපි දන්න හොඳින්ම ඉතාලිය අපි කියනවා පැහැදිලම ෆලෝරෙන්න්ස් නගරයේ ජීවත්ව වුණ මඩිසි පවුල ඔනු උදාහරණයක් අපි මේ දක්වන්න්‍ය මෙතනදී මේකාරන තව පහැදිලි කරන්න කලා ශේත්‍රය දියුණු දක්නට ලැබුණ කලාපිකව පැදිලිවම ඒ කලා හටි තුවලට අනුග්‍රහ දැක්වේ කව්ද අපි කියනවා මේ ඉතාලිය ෆ්ලෝරන්ස් නගරේ ජීවත්වන මඩිසි පවුල දයිදැ අපි එනක් ඒ පිළිබඳ ාවබෝධයක්ක් ලාගත්න දිකොන්ස්සන්ති නෝපල තුර්කින් සතුවින් පිබඳව පැදිල සාරචාරගත්තා ඒවාගේම තමයි අපි කතා කලා මේ වෙළදාමේ දියුණුවීම සහමේ ධනවතුන් බිහිවිම් පිළිබඳව මීනගට අපි තවත් වැදගත් කන්නක් සාරචචා කරමු ඒ තමයි බුද්ධි ප්‍රබෝධනය නේද බුද්ධි ප්‍රබෝධය කියනදේ කොහොබද සිද්ධ වනේ විශේෂම බුද්ධ ප්‍රෝධ නිසාතම දපුත්ත අපට දක්නට ලැබුණේ මේ විදක් ශෂේත්‍රයන් හි දියුණුව මිනිස්සු මේ කියන්නාව විදිහට විවිධකාරෙන් නි චින්තනය ගත්තට පසු විධාකාර දේවල් නද විධාකාරමතයන් ඒවගේම විධාකාර කලාත්මක හැකියාවන් මෙැතිදිී දියුණු කරාශෂයෙන් සාහිත්‍ය මේ දේවල් දියුණුන ්‍යබලමු ඒකොම අපි විස්තරගන්න කියලා මදධදකති යුගෙතල පැවති අධ්‍යාපන ක්‍රමය ප්‍රධාන විෂයන් වුනේ දේවධර්මය දර්ශනය ීතියවැනි විශයන් ඇමද දොපතලට පේෙනවා අපි විස්තර කරදදී අපිට සංසන්ධය කරන තවත් යුගයක් තියෙන. ඒ තමයි මධ්‍යතන යුග. නේද මධ්‍යතන යුග සහ මේ යුග අත්තර ඒ වෙන සිට පටන් ගැන්මේදී ආරම්භේදි පෙන්වා දෙබි දෙන්නට පුළුව. එනං ඒ කාලෙමනාද තිබ දේවධර්මය දර්ශනය නීතිය මේ වගේ විෂය. හැබැයි දොලොස් වන සේවසෙන් පසබි වඋන මේෙන් අවර්ධ්‍යාපන ආතනු ල අපට දක්නට ලබුණ පැර සාහිත්‍යය නාට්‍ය ශබ්ද විද්‍යාව ඉතිහාසය වගේ විෂයන් ඔන වෙනසා. නේද පෙරබොහොම ආගමට ලැදි වෙච්ච විෂයන් කීපයක් අපිට තිබ බොම සීම සහිත වෙලා තිබෙනේද නමුත් මෙත නදී අපේ දක්නට ලැබෙන දුලොස් වන සසිවසයෙන් පස්සේ. අපිට දක්නට ලැබෙනවා. පැරණ සාහිත්‍ය නාට්‍ය ශබ්ද විද්‍යාව ඉතිහාසය වගේ විශෂයන්. එඒගේ නව උගතුන් පිරිසක් මේ එක්කම බිහිවෙන මේ විශෂයන් දනවාදීමඒවගේ මේ විෂයන් එක් මොකදවෙන්න නව උගතුන් පිරිසක්වෙනවා එල්ෙස බිහිවූ අධ්‍යාපන ආයතන දැ උගතුන් ිහිුණට ඩක්න විෂයන් තිබටවැඩක්නහ මේවා ඉගනගා නස්ථානයක් තිය නොවන් අ අන්දේපතේ පැහැදිලවම අධ්‍යාපන ආයතන තිබ්බා කීපයක් ඔක්ස්වර්ඩ් කෙම්බ්‍රජ් පැරිස් පාදවා අදරත් නේ දි මේ නම් හොඳින් අහලා තියෙනවා එහම්. කියෙනවිදිට ඔක්ස්වර්ඩ් කේම්බ්‍රජ් පැරිස් පාදවා මේ වගේ අධ්‍යාපන ආයතන දියුණ වෙන්න පටන් ගත්ත මේට දක්වන්නට පුළුවන් පැදිලිවම මේ උගතුන්ගේ බිහිවීම මේ විෂයන් වෙනස්ශ්‍රීම මේවත් එක්ක ඉදිරියට අප අධ්‍යාපන ආයතන විදිහත. යුරෝපල් ජාතයෙන් තුළ බුද්ධි ප්‍රබෝධයට බල පැත් තේතුවක් වුණේ මුද්‍රණ කර්මාන්තය අන්න පැහැදිලිව කියවදෙකපුතේ දැන්. ුද්ධි ප්‍රබෝධය වෙන්න උගතුන්නඉන්නවා ඒ වගේ අපිට හොඳ විශෂයමාලාාවක් දැන් තියෙනවා එවිතරක් නෙමේ අප පැදිලිකෝ හොඳ ආයතන නේද විශවවිද්‍යාලාපිට තියෙනවා හැබැයි මුද්‍රණ කර්මාන්තයතුන්නොත් විශාල වෙනසක් මේ බුද්ධි ප්‍රබෝධයට ඇති වුණක් මොකද මේ දැනුම මතකේතාාගෑන්ීම විතරක් නෙමේ නේද මේවා මුද්‍රණය කල්ලා සෙලු ජනතාවතර සිු දෙනාතර බෙදාහැරීම වැතගත් වනා. නි මෙතැනදින ගුටෙන් බර්ග් යන්ත්‍ර නිපදවීම ගුටෙන්බග විසින් නිපදව න්්‍රය නිසා පැදිලිගේන ගුටෙන් බර්ග් යන්ත්‍ර නිපදවීමත් සමඟ ඉතාලියයේ ප්‍රදේශවැැසක මුද්‍රනාල ආරම්භ වුණ. අන්නමනා ආරාම්භ වනේ මුද්‍රනාල දැං මේ පොත් මේ දේවල් නේ දහොඳින් මුද්‍රණය කල්ල බෙදාහරන මිනිස්සු අතරේ. එන රෝම පෝත්පත්නෙකුත් වීමත්න සාහ මේක මොකදනේ සාහිත්‍යය නාටි කලාවාදී කැනි ප්‍රබල උන්දුවක් මිනිසුන්ට ඇතිවවෙන්න ගත්ත දැ මිනිස්සුන්ට කියවන්න පුළුවන් භාෂාව හොඳින් තේරෙනවා. ද බොම රස්වත් මේ පොත්වල තින දේවල් නාට කලා මේ දේවල් ඇතුරත් කලා තිබබේ අන්න දුවේ පුත්තේ පහැදිලිවම මෙතැනින් අපිට පේනවා මේ කියන්නාවූ දියුණුවට නැද මේ උගතන් බිහිවීම මේ දියුණුවට හේතු වෙනවා මේ මුද්‍රනාල ආරම්භ විමන මුද්‍රණ කර්මාන්තය ආරම්භවීම හොඳයි හොම පහැදිලි කහොමද මේ උගතුන් බිවිමත් එක් නේද මේ කියන්නාව බුද්ධි ප්‍රබෝධයක් ඇති වුණේ පුන්ද සමය තුළ කිය ති මේ දේවල් අපි පාඩම් තුළදී බොහොම හොඳින් වෙන්ංවෙන් වශයෙන් අනුමාද්‍රකායල්ටතේ සාකච්ා කලා තියෙන්නේ පැහැදිලි කිරීමේදදි නැත ඒකරනු මතක් කර ගැනීමක් තමයි අපිට කරන්නට තිය හොඳයි දැංකාරුණු කීපයක් සාකච්ෂා කළ අවසන් තවත් එක්කරනකක් බලමු කොහොමද මෙතනදි යොදාගන්න කියළේ තමයි පල්ලි ආදි පත්ත කඩා වැටීම අපි කන්නක් විදිරි සඳහන් කලා එඒත් අපිට මෙතල දක්වාන පුළන් පැහදිලි කල්ල. මොනක අපට ගැන පුලන් පල්ලි ආදි පත්ති ගැන මධධක්තන යුගයේ තුළදී ආගම මනුෂ්‍ය ජීවිතය සෑමක් ක්ශේෂ්‍රයක් කෙරහීම මහත් බලපෑමක් ඇති කලා. එක අපි හොඳටම දන්නවා. නේද පැහැදිලියෝ මාධතන යුගයේ තුළ ආගම තමයි හැමදට මුල්ලඕනේ නද ආගම කියන රාමු තුල මිනිසුන්ට ගොඩක් ලාවස්ථාවලදී හොටුවෙනට සිද්ධුණනා ක පැහදිලියෝ පෙරත් සඳහන් කලා. එනම්? අභිගෙනවා පාපවහන්සේ හා ක්‍රිස්තුපල්ලිය සතුව මහත් බලයක් මේ කාලය තුළදී පැවතුනා කියල. පාප්වහන්සේ සහ කිස්තු පල්ියමේතුළ, හැදලුවම බාලයයක් තිබ මිනිස්ු සියලු දෙෙනනා යම්කිසි දෙයක්කරන්නට පෙර පාපහන්සේ කිය අන්නමැතිේ ලබාගන්න නද පල්ලි ආධිපත්්‍යයට මේදේවල් වට අනත්තෙලාව මේ අනුමැතිය ලබා ගන්න ේදවලට යටත්වන්න මෙහිම තත්ත්වයක් තමයි තිබ්බේ. එතකොට කතෝලික සභාවේ ඇතැන් පූජකවරු ආගමික පැත්තට වඩට ලෞකික පැත්තට බරවූ දීපත්මකට පුරුවුණා දැ මේ ක අපි මේ පල්ලි ආධිපත්ත කෙල කිව්වට ආගමට ලැදිවුණනා කිව්වට ඇැදිලිමු දුවකුතේ මේ ගත්තර පසේ කතෝලික සභාවේ පෝචකමරු පෝචකවරුන් පැඩිපුරහිටිය ලෞකික ජීවිතයක් නේ ඔවුන් ලෞකික ජීවිතයක් තමයි ගතකලසු කොප බෝගී ලෞකිික ජීවිතයක්. එ පුළලු දේනි සෑතින චින්තන විප්ලවේ විද්‍යාත්මක දියුණු සහ නවස සො ගැනීමම් හේතු කොට ගෙනමොක ද නේ දැම මේ විද්‍යාත්මක ියුණුව නද විද්‍යාව දියුණු අතක දයක්ිදන්නවා ආග මහතු ල අපර ගොඩක් දක්නර ලැබෙන්නේ නද මේ සංකල්පයන් එක හිියවුණ දේව එහන. මෙතැන දි මොකදනේ පුනරු දේන් චින්තන විප්ලදයක් ඇතිවුුණ එමගේම විද්‍යාත්මක දියුණුව කැතිවුුණා නවස්ො ආගැනීම් හතු කඩගන්න මේ කියන්නා දේවල් නිසා. කथෝලික සභාවේ දුර්වලතා විේශයට ලක්ුණා නද කතෝලික සභාවිසින් කියනලද මේ දේවල් නඒ ප්‍රකාශය නවල් අසා්‍ය දේව බවට නැන් විේශනය කරන්නට විධ පුද්ගලයන් පටන් ගත්තාම දුර්වලතා තියෙන බව පෙන්නුම් කරන්න පටන් ගත්තා අන්න පෙනවා චින්තන විප්ලවේ නැත්තා විද්‍යාත්මක දියුණුව කියෙන දේවල් අර කතෝලික සභාව කෙමෙන් කෙමෙෙන් මෙතන දුරස් කරේ කොහොමද කියලා එ පල්ලි ආධදිි පත්ත කඩා වැටම කිය එක පැහැදිල යුදුවේ පුතේ අර හොඳෙන් අපිට පැටන්ගන්න කොම කියන්න පුළුවන් මධ්‍යතන යුගයේ තුළ තිබ්බේ මේ පල්ලි ආදිි පත්ත සියලු දේම මූලික වනේ පල්ලිය මුල් කරගෙන හැබැයි පනරුදේ මේ දියුණුවත් එක්ක විද්‍යාත්මක නවෝදේ ප්‍රබෝධයක් එක්ක සොයාගැනීම් එක්ක මොකදනේ ඒක කෙමෙන් කෙමෙන් වෙනස්වෙන්නට පටන් ගත්තා කියලා. න්තේ ෝන්ල ෝන් හස් ඉරස්මස් මමාර්ටින් ලූත මේ නම්ටික ොම බෑදගත් මන් පාඩමතුල දිත් කිව්වා දුල පතාලට පැහැදිලිවා පිරිි මේ ප්‍රශ්නය දී විස්සර කරන්න පුළවා නේද අන්න විවේචනය කළ පුද්ගලයෝ පල්ලි ආදි පත් විවේචනය කළ පුද්ගලයෝ ෝන් වයිල ජෝන් හස්ඒවාගේම ඉරස්මස් මාටිග ලූත වගේ අයට නෙද මේ අය තමයි ේශණය කල පුද්ගලයන් අතරින් විශේෂ වෙන්නේ නිසා කතෝලික සභාව ආදිි පත්ය බිද වැටිලා එහ සමාන ආගම් රැස ලොව පුරා බිහිවෙන්න පටන් ගත්තා. නද තවත් ඒවාගේම ආගම් රැසක් ලෝපුරා බිහිවෙන්න පටන් ගත්තා. හැබැයි අර කතෝි ආගම නැත්තගේ පාපහන්සේ ප්‍රමුග තිබ ඒ. බල්ලපෑම කියනදය කැමෙන් කමෙන්ක් අඩුවීම අපිටේතුලින් දක්නට ලැබන හොඳ දවපතේ දැන්ගේෙන හොඳ අවබෝධයක් තිේනවා කහොමද අපි මේ ප්‍රශ්යට නේද පිල්ිතුරු සපෑනකි අපට පෙර ප්‍රශ්නේදී අපි දක්වොනලද කරුණු අපි නැවත මේ ප්‍රශ්නයතුල දිගෙනල්ලා ඒවා විසරත්මක පැහැදිලි කලා. දිමට මෙතැදි දල කොතාර දෙන්න තියෙන විශේෂම අවාදයක් තමයි ම පෙරත් සඳහන් කලාවාගේ තමන්ට හොඳින් විස්තරකිරීමට හැකි කරුණක් තෝරගත්. කරුණු බහොමයක් තිේෙනවා නේද මේ අතරෙ අර කෙටියම්මලියන්න පුළුවන් කරුණ නෙමේ. අප විස්සර කල්ලා උදාහන දක්වමින් අපි හොඳින් පෙන්වන්න පුළුවන් කරන්නතම මතැද දෝරගන්න ඕන. එවට තමයි අපට ය වශවිදිහට පලගැස්ම සහස්රගන්න පුළුවන් සහ හොඳින් ලහුණු ලබාගන්න පුළුවන්. එනිසා අර මංකිවගේ ලාගෙන් ඥන කරුණුතියෙනවන ඒවා එක කරුණක් විදිරරි ලබාගන්නත් පුළුව පැහැදිලු අපි කිවවා වෙළදාම දියුණවීම සහධනවතුන් බිහිවීම කරුණු දෙක් මයි හැයි කරුණක්ල්ල මොකද දෙක්කට මැ එන්න දේව එතකොට අපි වැඩිපුර විස්තර කරන්න පුළුවන්ගේ කොටස් දෙක පිළිබඳ නදයන් වෙලදාමේදියුණුසාහ ධනවතුන් බිවිිතට ඒද එක කරුණා විිස්තර කිරීම අපට ප්‍රමාවත් දිහට කරන්න පලතිය නිසා හැම තිසම දුවපුතිේ තමට විස්ත කරන්න පුළුවන් උදාහන්න දෙන්නට පුළුවන් කරුණු මේ ප්‍රශ්නවලදි තෝරා ගන්න. හොයි ඒ අවවාද එක්කම අපි අ ඊළඟ ප්‍රශ්නයට හතරවෙනි ප්‍රශ්නය. අප හනවා. පුුණරුද සමයේදී ඇති වූ ශාස්ත්‍රිය දියුණුව ක්ේත්‍රතුනා කොස්සේ පැහැදලි කරන්න පුනරුද සමයේදී ඇතිවුණන ශාස්ත්‍රියදියුණුව ශේත්‍රතුනාක් කඔස්සේ පැහැදදිලි කරන්න අපි හොඳින් මදන්න මේ වෙදදිත් හුද සසාේධීක් ශාත්‍ර දුණුව කොච්චර හොඳින් සිද්ධ වුණනාද කියලා නිදේ නිසා තමයි අපි මේ උගතුන් බිහෙවීම පිළිබඳව බොහෝසයන් සාකච්ඡා කරන්න එනවි බලමු කොහොමද මේකක් ශේත්‍රතුනාක් කොස්සේ පැදිලි කරන්නේ කිය මනන්දවපුතුතයටි මෙතන මුලින් කරුණු විදිහට දක්කානයට පුළවා මෙතන දෙ අපිට පෑැදිලියවම කියනකළ අන්දයක්ක්ත මඇන්දයකුතේ භාෂාවහා සාහිත්‍ය දියුණුවීම. නද එඟ පඒක පළවෙනි කරන විදරලයා ගනිමු, භාෂාවහා සාහිත්‍ය දියුණුවීම භාෂාව සහ සාහිත්‍යය. දුණ හොඳයි තම් මුණද අපිටි කියන්න පුළන්. භාෂාවසා හිත දියුණුවීම එක කරුණ. තව දලපුතාර දන්නවා මේ කාලය තුළ දී විශේෂම ශාත්‍රී දුණුට හේතුනු දෙයක් තමයි මානවවාදී අදහස් නදොනි මානවාදී සංකල්ප මතුවීම කියන කරුණ. එ අපි එත් ලියා ගම තවත් කරන්නක් විදිහට මානවවාදී. අදහ මතුවීම හොඳයි කරුණ දෙ අපේ සඳහන් කලා මුණදවපතේ මේ ශස්ත්‍රී දියුණට හේතුවනේ මෙතනදී අපට කැම්පල තවත් දෙයක් තමයි කලාශිල්ප දියුණුවීම නේද කලා ශිල්පත් හේතුන මේ ශාස්ත්‍රී දියුණු වදුටත් වැඩි දියුණු කර එත් ලියමු කරුණක් දිට කලා ශිල්ප. කලාශිල්ප දියුණීම. හොඳ එම් බොහොම පැහැදිලි කරුණුතුනක් අපි දැක්වවා හොනාද භාෂාව සහ සාහිත දියුණීම මානවවාදී අදහස් මතුවීම ඒවාගේමනද අදහස් ව්‍යප්තවීම මානවාදී අදහස් එවිතරක් නෙමෙයි කලා ශිල්ප දියුණවීම. ඉතින් මේ කරුණු තතිත්වම බොහොම හොඳින් අපිට පැහැදිලි කරන්න පුළුවන් ම තිත්වයක් එනිසාක් බලමු කොහොමද ඒයන්නා විදිහට නේද සියලු කරුණු අන්තර්ගත කරලා මේවා පැහැදිලි කරගන්නේ කියලා. හොඳ ශාස්ත්‍රී පුුණාජීවන යටතේ සිදුවුණු බැදගත්ම සිදුවීම වන්නේ ග්‍රීක හාලාතින් භාෂා නැවත භාවිතයට ගැනීම අපි කිව්වා නේද අර වැලලී යමින් තිබ ග්‍රීක සහල් ලතින් භාෂාව නැවත භාවිතයට ගන්න මිනිසුන් උනන්දු වනා එහ ඒක තමයි මේ අටතේ සිද්ධ වුන වැදගත්ම දේ මොද අපි දන්නවා අදපුතේ භාෂාවක් කියලා කියන්නේ නේද ගොඩත්දේවල් ඒ තුළින් මතුවෙනවා නේද සාහිත්‍ය මේ හැම දෙයක්ම දියුණු කරන්න හේතුවෙන දෙයක් තමයි මේ භාෂා එනගේ භාෂාව දියුණුවීම කියන එක මෙතන දි වැදගත් එම් පැදිලි අපි කියනවා ග්‍රීකහල් අතින් භාෂා නැවත භාවිතයට ගැනීම මෙහි ශාස්ත්‍රය පුුණංජීවනයට සිද්ධවෙච්ච වැදගත්ම කර්තාගයක් කියලා. මධදගතියුගයේ මල භාෂාවන් බවට ඒ පත්වවෙන්නේ ග්‍රීක භාෂාව නද මලභාෂාවක් බවට පත්වෙන මධ්‍යගතියුගේ තුළදී මේ කියන්නඕෝ ග්‍රීක භාෂාව මෙලෙස්ස මන්දගතතියුගේ දී යුරෝපාරටවල භාවිතාවනේ ගෝත්‍රික භාෂාවන් ඒ කායේේදී නෙදවවිද ගෝත්‍රයන් දක්නට ලබන හෙන බොහොසි අපට දක්නට ලැබුණේ ග්‍රීක භාෂාව මලභාෂාවක් වෙලා ගෝත්‍රික භාෂාවන් දවයින් එ එෙන්නම පෙනී ගිය එහෙත් පුනරුද සමයේදී ග්‍රීක හල්ලා අතින් භාෂාවෙන් ලියවුණු පොත් පත් පරශිල්ය වැඩවීම නිසා මොකදනේ පැහැදිලිවම මේ කාලයතුරද අපිට මෙහි අවෝධයක් දක්න ලැබුණ පුනරුද සමයේදී ග්‍රීක සහලතින් භාෂාවෙන් ලියවුණු පොත්පත් තමයි අපිට දක්නට ලැබුණේ. එමෙන්ම ග්‍රීක හල් අතින් භාෂා ඉගැනීම විලාසිතාවක් ලෙසද දක්නට ලැබුණ අන්න. පෙරත් සඳහන් කරා ග්‍රීක හලතින් භාෂාව විලාසිතාවක් සියලු දෙනාව මේකා අනුගමනයකනක් දන විලාස්ථාවක්කාවට පස්සනෙද. බොෝ දෙනාඒකට ඇල්මක් දක්වන බොහෝ දෙනා අනුගමනය කරන්නට උත්සා කරන්න. ති ඒ වගේ වනා මේ භාෂාව අන්න බලන්න දියුණු ඇතිවෙනට හේතුව. නේද ග්‍රීක සහලතින් භාෂාවගනීමටනිසාමාන ජනතාව බොහෝ දෙනා එ එන්නම පුරුදු පුහුණ වනා. එ නිසාමොකද නේ එතක් භාවිතයට ගන්නාලද අර ගෝත්‍රික භාෂා කලා පෙහඳෙනව නැතගේ ප්‍රාදශය භාෂ ඒව දැන් කෙමෙන් කෙමෙන් අභාවේයටයන්න ගත් තමකක් දැං ඔවුන්ට විලාසිතාවක්තියන තමයි බ්‍රීකහලතින් භාෂා හැදැරීම එමෙන්ම බ්‍රීක සහලතින් භාෂා ඉගෙන ගැනීමෙන් පසුද ඒ භාෂාවෙන් ලියවුණු පොත්පත් හැදැරීම නිසා සාහිත්‍යය නව ප්‍රබෝධයක් ඇතිවුණා දැ මොකදනේ අර ග්‍රීක සහලතින් භාෂාවෙන් ඉගෙනගත්තර පස්සේගලන්ට මේ සාහිත්‍ය තුළ විශාල වශයෙන් ප්‍රබෝධයක් දක්නට ලැබුණා. මොකදර ගෝත්‍රික භාෂා සප ප්‍රදේශි භාෂාවගේ නෙමයි මේ භාෂාව තුළින් නෙද විවිධා කාරය දේවල් ඉදිරියට එනවා අන්න එහරම් ඒ නිසා තමයි ග්‍රීක සහ ලති මේ භාෂා දෙක එන්න එනව ප්‍රසිද්ධියට පත්වනේ සෙලු දෙෙන අතර. විශෂම ග්‍රීක නාට්‍ය පිළිබඳව බලවත් උනන්දුවක් ඇති වනා. දැන් මේ කියන්න වූ දේවල් පැහැදිලිවම. ඉගෙන ගණනදදිද මේ භාෂාව ගෙන ගන්්ඩි දැන් කලාවට නැඹුරුවෙන නාට්‍ය කියෙලකයන්නේෙ කාරත් බෝම දරසවත්නය දවිදිනට පුළුවන් දෙයක් එහම් ග්‍රීක නනාට්‍යය පිළිබඳව දැන් මිනිස්සුන්ට ටිගටික උනන්දුව ඇතිවෙන්න ගත්තා. මෙකළ සාහිත්‍යමය වශංෙන් සේයක් ඉටු කළ ගත් කතුවරු රැසක් බිිය වුුණ. අන පැහැදිලිවන සාහිත ගැන කියද්දී මේ බුද්ධි ප්‍රබෝධයක් එක්ක. අබු සාහිත්‍යයක් අපිරි දාක්නට ලැබෙන එහෙන කවද මේ කතුවරු නමතක් කරන්න බැරි පිරිසත්ද මේ ග්‍රන්තලීනො කෙලකෙනවා නෙද මේ භාෂාවන් දියුණු කරනවා ඒ ආශෙන් දේවල් නිර්මාණ බිහි වෙනවා එ කෞ්ද මේ කතුවරුන් අපිට මෙතැනදී පැහැදිලිව නිදසුන් දක්වන්න පුළුවන් නම් කරලා අලගේරි ඩාන්ටේ ෆරන්සිස් පෙට්‍රාක් ජියවානි බොකෑෂියෝ විලියම් ශේක්ස්ිය මේනාම නෙදාදටත් මෝන්ලියෙන් ලද පොත් පත් දුවල පුතාලත්ව කියවල ඇති. ඉතින් බොහොම වැදගත් ඒකාලේ දිනේ දබේ විශේෂයෙන්ම මේ සාහිත්‍ය මේ දියුණුව මේ පුරුදු යුගෙතු ඇතිකරට මේ පිරිස හේතු සාදක වනක්. කෞද අලගින් ඩාන්ටේ ෆ්‍රරන්සිස් පෙට්‍රராක්. ියනි ොකශෝ ිලියම් ශේක්පිය ති මේ අයගේ ග්‍රන්ථ තමයි පරශීලනය කරන්න මේ අල්ියෙන් ලදේ බුද්ධි ප්‍රබෝධය නද මේයායගෙන් ලැබුණුවේ බුද්ධි්‍රබෝධය තමයි හතුුණේ මෙවැනි හොඳ ග්‍රන්ත මේ කාලයතුරදදි එලියට එනං අපිට පැදිල ග්‍රීක නාට්‍ය පිළිබඳවනන්දෝ පිඳි කතා කරම සාහිත දියුණුවට ඒවගේම තමයි මේ කියන්නව විශේෂ උගතුන් ඇතමේ බුද්ධිමතුන් පිළිබඳව කතුවරුන් පිළිබඳවත් අපිර සඳහන් කරන්නට පුළවා. පදිට යනවා එමෙන්ම එකල් බි සාහිත්‍ය කෘති ලෙස දැ අපිකිවන් මේ කතුවරුන් තමයි හිටිය අපි දක්වු මොමේයි කියන්නාව කතුවරුන්ගේ විශිෂ්ට නිර්මාණ මේ සාහිදට හේදුන්න අලගිරි ඩාන්ටේ ගැන කිය අද්දිී අපි නමතක් කරන්න බැෑයාගේ ග්‍රන්ථේ ඩවිනා කොමඩිය නේද මේක කාවය ග්‍රන්ථය ඒවාගේම අපිට ෆරන්සිස් පෙටාක් ගැන කිය අද්දී තවත් ග්‍රන්ථයක් මතක් වෙනවා නේද ලෝරාට සැහැලිකාවි ඒකත් පැදිලිම් අප කියනවා කාවය ග්‍රන්ථයා නද මේ නාම අපිට දන්නවදි පාඩම තුලින් හොඳින් හදාල්ලා තියනේ ග්‍රන්ථ පිළිබඳව නෙද මේ කාවයන් පිළිබඳවේවාගේ මේ කතුවරුන් පිළිබඳවර මේ රාචකයන් පිළිබඳව තර මෙතනද අපිට පැදිලිව විස්තර කරන්න පුළවාන් එනම් අලගේෙරි ඩාන්ටේ ඩිවිනා කොමිඩිය ෆරන්සිෙස් පෙට්‍රරක් ලෝරට සහැලිකාී ජියෝවානි බුකෑශියෝ විසින් ඉතාලි බසට පරිවර්තනයකන්නවා හෝමගේ ඕඩිසි පොත. කෞදු කරන්නේ ජියෝවානිි බුකෑශියෝ එයා ඒක මොකොද කරන්න ඉතාලි බසර පරිවර්තනය කන්නවා. හෝමගේ ඕඩිසි පොතම ොහොම ප්‍රසිද්ධ ග්‍රන්ථයක් නේද තුවල පුතාල දැක්කලා ඇති එතකොට මෙන්න මේ විදිහට විවිධාකාරෙන්න්නේ ග්‍රන්ථ නිර්මාණයවීම පයිවර්තනයන් සිද්ධවීම කෙසේ හෝ මේ බුද්ධිම විප්ලවයක් මෙතනද පැදිලිව සිද්ධ වෙනවා. එතකොට මානවවාදය කියන සංකල්පය දැන් අපි මේ ග්‍රන්ථ පිළිබඳව සාකච්ඡා කලා නද මේ සාහිත දියුණුවීම පිළිබඳව කතුවරුන් සමේ ග්‍රන්තාආශවයෙන් අපි සාකච්ඡා කලා. මෙතනද අපිට කෙනවා මානවවාදයගෙන සංකල්පය. ලපුතල දන්නවා විධාකාර සංකල්ප නේද සමාජයතුළ තියෙන්න්න වූ මතයන් ඒවගේම සමායතුළ තියෙන්න්නාව යුදක් ක්ෂේෂත්‍රවල දියුණුවඩ ප්‍රගමණයට බලපාන වෙනස්ප පීම් වලට බලපානු එතකොට අපි හොඳින්ම දන්න දෙයක් නම දෙබුදේ පුනරෝද සමය තුළ කැපී පෙනුන දෙයක් මෙ මානවවාතයේ පෙර ගතු නැතැ මද කාල යුගේතුළල අපි දක්කට ලැබුණ ආගමට බරවෙච්ච ආගමික මුහුණුවරක් කෙලප නිතරම සඳහන් කලා. නමුත් අපි පැහැදිලිවකිවා මිනිසාට මුල් දැනදීම නැතම් දෙවියන්ට වඩා මිනිසා උසෝස් ලෙස සලකීම කියනදය. මානව වාදයකින් සංකල්පය බොහෝසයින් පුන්රුදු යුගතුළ කැපී පැෙනනා කියලා. හන අපි ඒ පිල් බඳව සඳහාන් කලොත්. මදතනයුගේ ආග ල්රගෙන සැල්ලක්ම සිද්ධ වනා එහෙත් මානවාදේ පුඩුදිියගේ මුල්දීමනි නිසා පැහැදිලිවම සෑහම දෙයක් දෙසම වඩාත් වි්චාරාත්මකව බැල්ලීමට මිනිසුන් පටන්ගත්තන දොඳින් හොයා බලන පටන්ගත්තා මනිසුන්ට මූලිකත්තෙම නිසාගේ අවශ්‍යතාවලට මෝලිකත්ති දෙනෙන මිනිසු පටන් ගත්තා. දේවධර්මවාදී විෂයන් වෙන් හට මොද කරේ මානමවාදී විෂයන්නාව. මානවවාදයගෙන සංකල්පති නො එෙන මානවවාදී විශෂයන්තිනවා. මොන අදදුදාහර අපට කියන පුොලන් ඔන්න පැහැදිලි අපි කියනවා. සාහිත්‍ය ඉතිහාසය කලාව නීතිය ආචාරවිද්‍යාව මේ කියන්න වූ වෙවිධාකාරයේ විශෂයන්. මේ විෂේපතයට තවදටත් එකතු වෙන අන්න හෙනම් පැහැදිලිවෙපුුතේ මානවවාදී විෂයන් මේ දේවධර්මවාදී විෂයන් වගේ නෙමයි නේද වෙනස් මිනිසුන්ට බොහොම හොඳින් පුළුල් ලෙස හිතන්නට පුළුවන් මේ විෂයන් තුළ ෙනම් අන්න එවැනි සංකල්පය වැනි විෂයන් බිහිවෙන්න පාටන් ගත්තා. මෙල සමානවාදපයා විදිට ෆ්‍රරන්සිස් පෙට්්‍රක් හඳුුවවා මානවාදේ පිළිබඳ බොහෝසයිෙන් අදහස්දක්වමින් මේ සංකල්ප තවසලට ඉදිරියට ගෙනයාමට කටයුතුක දගලෙක් තමැද ද ෆ රන්සිස් පෙටක් ෙල කියින් එනිසා පිහඳුන නොහුව මානවවාදේ පියා කියලා. එවාගේම බ්‍රික රෝමාභාෂයේ ලැබලා මානවාදෙත් නැබුරු ගත් කතුවරුන් රැසක් මේ යුගේදී බිහිවෙනවා. මානවාදයකින් සංකාපය මුල් කරගෙන නේද ඒ කියන්නව රචනාාවන්න දේවල් එදේවල් පැහැදිලියව ගනගත් කතුවරොට කෞද මේ නිසුනජි අපි දක්වන්න පුළුව ොහ වැදගත් හෙසුන් දැක්වීම දැන්. පිණිකම්ම මානවාද පිළිබඳ ගත් කතුවරුන් ලිවකනට වැඩිය कोොයි වගේ පිරිසද මේීමට කටයුතු කළ කළ කියන පුළුවන්න වැදග. ඔන්න කියනො ෙසිඩරිය සිராමස් තෝමස්ුව ෆන්சிස් කන් அගේරි ඩන්ටේ ෆරන්සිස් පෙட்ராக் මේ කියන පිරිස තමයි අපිට පැහැදිලිවම මානවවාදයන සංකල්පයමුල් කරගෙන ග්‍රන්තලිවා මී ග්‍රන්තරාචනා කලා කියලා පෙන්වා දෙන්නට පුළුව. කලා ශිල්පවලට අුග්‍රහය දැක්වීම සඳහා ධනවත් පවුල්ලඉදිරිපත්වීම නිසා ඉතා උහස් කුලයේ මේ කලා ශිල්ප බහිවෙන්න අපිට දැකට ලැබුුණා පැහදිලි මොකදිිකෑන්දුවපුතේ දැන් අනුග්‍රහය දෙන්න පිළසන්න. කලාශිල්පවලට අනුග්‍රහය දෙන්න පිරිසි ඉන්න. නේද අනුග්‍රහයක් නැත්තං මේව කරගෙනයන් අමාරමකු මුදල් හදල්ලා වශ්‍යයි නද ඒ අමුද්‍රාාව්‍යා වශ්‍යයි එෙන පැහැදිලිවම කලාශිල්ප වලට මේ විදිට අනුග්‍රහයදක්ව වන්න පිරිසක් හිටිය ඒ සඳහා තමයි අරාපි කිව්ව වගේි මඩිසි පවුල වගේ දනවත් පවුල් මේවට උන්ටත්තේ ගෞරවේ ප්‍රසිද්ධිය ලැබෙනෝම් මදලට අනුග්‍රහි දැක්ව හමද ම ඩි පවල ක හසෙන් ප්‍රසිද්ධයි ඒද ඒවාගේ තමයි ඒනෙකුදධනවත් පිරිසුත් ඒවට අනුග්‍රහ දක්වන්නකොට තමන්ගේ නාමයි ප්‍රසිද්ධ කරගාන්නට පුළුවන් ඒවාගේම තමන්ට මුදතිය නයිතිතන්තමට විදන් කරට හැකියාව තිබුණ හෙන මේ නිසා මොකදනේ බොහොම උසස් ආකාරේ හොඳින් වියදන් කල්ලා බිහිවෙන කලාකෘති නිසා උසස් ආකාරය කලාකෘති කෙමෙන් කෙමෙන් ිහිවන්න පටන් ගත්තා ම සිතුවල ට ල් හැදීම ට මදනේ පෞද්ගලිකත්තය කියෙනන ඉස් මතෝන මිනිස්සු බහෝ දේවල් හැගීම් මෙ දේවල් හඟගෙන හිටිය නද පෞද්ගලිකත්තය කියන දේ හඟ ගන හිටිය ඇතටම පෙර යුගගේ තුළ මධදකකාන යුග තුළ නමුත් මෙහිදහම නෑදුවපපුතේ මිස්සු මේ හැඟීම් පෞද්ගලිකත්තේ මේ කියෙන ේවල් එරිියටන් මීඩූපනය වෙන විදිහට මේ කලා කෘතිවාගේම මිනිස්සියලු නිර්මාණ ගෙන හැර දක්වවා. එතකොට වින්දනයට මේ අයමකදගන මුල් තැන දුන්න නේද කලාකෘතියක් කිරරි දක්වා ඒක විඳමන් නේද පෙන්වන්න දැංආගමික විදිහට අපිදාකිනකොට ඒදේ බොහම සීම සහිතවෙලා තියෙන්න මෙතන දහමන ොම් පුළුල් පරාසකරව්‍යපත්ත වෙලා තියෙන්නේ ඒ නිසාදුයපතය පැහැදිලි මේ කලාකෘති තුළෙන් ඒදේ තත්ට කැපී පැෙනුණා. කලා ශිල්පයට තේ චිත්‍ර කලාව ප්‍රතිමා කලාව ස ගෘහ නිර්මාණ ශිල්ප ඕන්න පැහදිලොද අප කලා ෘති කෙල කොට මොනවගේ ක්ෂත්‍රද කලා යටට යෙකොඩක් ශේෂ්‍ර තියව න පැලි කියෙනවා චිත්‍ර කලාව ප්‍රතිමා කලා සහ ගෘහ නිර්මාණ ශිල්පේ. මේගෙන් ශේෂත්‍ර තුළ කැපිපෙන්න්න වෙනස්කම අපට දක්නට ලැබුණ. මෙලෙස ඉතාලිය ෆ්ොරෙන්න්ස් ගර නොව චිත්‍ර කලාවක් මකර, නව. මධ්‍යස්ථානයක් බවට අපිට පෙනෙනට පටන් ගත්තා මොකද ඉතාලිය ෆ්ලොරන්ස් නගරයේ තමයිතුුවකොදේ මේ කාලයවෙේද මධ්‍යස්ථානය වනේ එනිසා ඉතාලිය ප්ලොන්ස් නගරය බොහෝසයෙන් කැබි පෙනෙන ගත්තා මේ කලාවටමසා හිත්‍යයට නෙද මේ උගතුන් බිහිවීමම දේවල් මුල් කරගෙන මෙකළ චිත්‍ර සහමෘර්තිවල විශේෂ ලක්ෂණයක් වුණේ නෙරුවත් සහ අඩනුරරුවත් රූප දක්නට ලැබීම අපි පෙරත් සහන් කළ පාඩම තුළදීත් නේද මේචිත ගත් අට පස්සෙ දැගුදා හැක් දෙර ගත්තර පස්ස අපි දන්න දේවිඩ්ගේ ප්‍රතිමාව මේ වගේ ප්‍රතිමා නේද නිරුවත් හඩිනිඩුවත් රූප වශයෙන් තම යෝන් දැක්වේ මොකද දෙැං අර ආගමික සංකල්පයෙන් බැහර වෙලා නද දැන් කලින් අපට ඒවගේ දේව දක්නට ලබුන්නෑ මිනිස්සුම් ප්‍රතික්ෂය කළලා මොකදේ පල්ලේ ලැබුණු ආභාෂයක් එක්ක ඒ විදිහට දේවල් ලෝකයාට නිරූපණය කරන්න නමුත් මෙතර දිපුණලුතය තුළ අර මානවවාදේ මිනිස්සුන්ගේ මේ හැඟීම් බොහෝසයින් වියෘතුවන් නිසායිලියට මිනිස්සු මෙයාකාරයෙන් දේවල් නිර්මාණය කරන්න රූපනිර්මාණය කරන්නට පටන් ගත්තා. ආගමික වශයෙන් වැදත්වූ පුද්ගලයන් වන කිස්තුස් වහන්සේ කාණ්‍යමාරියතුමිය මෙන්ම කලා කටයුතු සඳහනුග්‍රහදක්ව ද අනවත් පිරිසග ප්‍රතිමා නිර්මාණය කිරීම මෙකළ දක්නට ලැබුණා. අි පෙරත් සන්හන් කලාා නේද ආගමික වශයෙන් වැදගත් පුද්ගලයන් ඒ වගේම මේ ධනවත් පුද්ගලයන් විශේෂයෙන්ම දෙන් අපට පෙර යුගේතුල දධ්කාය යුතු වන්නන් අපට දක්න ලබුණ ආගමික පුද්ලයන් විතරම තමයි නද ඒවගේම ඒ පෙර යුගය තුළ නැත මධකාල යුගගේ තුළ ඒ අදාළ කලාකරුවන්ට තමන්ගේ නම යොදාගන්න බැරි වුණයි රූපය තමන් කරන ලද රූපය හෝ තමන් කරනලද නිර්මාණය සඳහා ඔන් ඒ සඳහත් ඒ පල්ලි අවසරය ලබාග නැත්තන් ඒ වෙනත් නායකින් තමයියේඒ ප්‍රසිද්ධ කරන්න සිදන හැබයි මේ යුග තුළ තමන්ගේ නිර්මාණයක්නක් තමන්ගේ නමින් මේ ප්‍රසිද්ධ කරන පුලුවන් වුණ. විශේෂෙන් මධදකාලයගදුල ක්‍රිස්තු වහන්සේසා කණ්්‍යා මාරියතුමේ මේ කියන්න වූ ආගමි පුද්ගලන්ට පමණක් මයි සීමවෙලා තිබ්බේ ඒ නිර්මාණ බිහිවිම්. හැබැයි මෙත නැදී එ අවිතරක් නෙමේ අපි කියෙනවා පුනරු දර්ගය තුළදී දනවත් පිරිසගේ ප්‍රතිමා නිර්මාණය කිරීම. ධනවත් පිරිස නේද මින් අගරවල මධ්‍ය තමන්ගේ ප්‍රතිමා නිර්මාණයෙන් කල්ල එලි දැක්වීමට බහ කැමැතක් දැක්කවා. අන්න එහෙනන්, ශිල්පගේි නිර්මාණවලට ප්‍රධාන වස්තු විශෂය බාට පත් වේ මෙන්න මේ වගේ දේවන්නේේ දැ නිර්මාණයක් කරන්න කියම් කිසි වස්තුූෂයක් තියන්නටඔුන් තේමාවක් තියෙනටොන් තින් මේ වගේ දේවල් තමයි තේමාව වනේ. මේකල සිට ශිත ශිල්පීන් අතර ඔන්න අපි කියනෝ හිප දෙනෙෙන් ලීනාඩෝ ඩාවිංචි, මයිකල් ලාන්ජලෝ ෆායිල් සැන්ඩි මේ කියන අය බොහෝසයින් ප්‍රසිද්ධිය ලැබ්වා මේ අය මේ ධර එක්. කට විතරක් සීම ඕුන පිරිසනේ බහෝ ආකාරෙන් චිත්‍ර කලා මූර්ති මේ දේවල් වලට දායකතේ දැක්වු පිරිස එ. නවත බැලොත් ලියනාඩ ඩාවිංචි, මයිකල් ලාංජලෝ රාෆාල් සෑන්න්නේ මේ පිරිස තමයි මේ ප්‍රබෝධය සඳහා තවදුරට දායකත්වය සැපහිවේ. මෙකල බිහව විශේෂේතුවා දැමි කිවනනි පුද්ගලයන් පිබඳ වෙතකොට කියනව නිද සුන් දිහට පැහැදිලිව එකනක දක්වන්න පුොළන්දේ පුතේ ලියනාඩෝ ඩාවිංචිගේ. මෝනාලිසා අවසන් රාත්‍රී භෝජනය ඒවගේම මයිකල් ලාන්ජ ලෝගේ සිතුවාම් ගත්තර පසිවිශම සිින්ස්ටන් දෙව් දර පිල්බඳ කිය අද අපිට කියන්න ඕන බොහෝ සිතුවවාම් දක්නට ලබෙනවා එඒවාගේම තමයි අවසන් විිනිශ්ය ආදම්ගේ චිත්‍රය නේද රෆාල් සැන්ගේ සිතුමක් වන පහැදිලි අපි කියනවා. ඇතැන්සි ගුරුකුලය. දරස් රායිල් සැඩිවිසි නිර්මාණය කර මේ කියන්න ු සලු සිතුුව අපි උදාහනග දිට දැන්ක් දන්නවා දල පුතාල රූපරාම දැකළ මේවාදනය කළලා තින පහැදිලිව උදාහරණ මෙතන සපයන්න පුළවා. කිරි ගරුණින් ප්‍රතිමානණැලිීම මෙකළ කැබි පන ලක්ෂයක් ඕනාා. අපි ප්‍රතිමා කිහිපයක් බැලුව පාඩමතුලදී ඒවා පිකිව පැදිලියවම කිරි ගරුඩින් තමයි නෙල්ල තිේ. මයික ලාංචල විසින්, Pට ප්‍රතිාව මෝසස්ගේ ප්‍රතිමාව එවගේම ලෝරන්සෝ මඩිචි මෙන්න මේ කියන ප්‍රතිමා එ විතරක් නෙවෙයි ඩේවිඩ්ගේ ප්‍රතිමාව මේ සියලු වටිනා ප්‍රතිමා අි මේවැ පින්තුරත් කීපේකම් බැලුවවා මේ ප්‍රතිමා දුවේ පුත නිර්මාණය කළදන කිරිගරුන්ඩේ ඇන්න විශේෂත්යක් මේ පුනරුද සමයතුළ අප්‍රදක්න ලැබුණු විශේෂයෙන්ම වනිර්මාණවලට කිරිගරුඩ වගේ විශේෂ පාශානයක් භාවිතා කල්ලා තිබ්බා. මතරව ොනට ලෝ සිං න්ත යෝජ ප්‍රතිමාව සඩේ විට්ගේ ප්‍රතිමාවල තියෙන ඩොනටහලෝ සාන්ධ ජෝජ් ප්‍රතිමාව ඒවාගේම ඩේවිඩ්ගේ ප්‍රතිමාව ඒගේ පුළ ුද්ද සමය ගෘහ නිර්මාණ ශල්පය කැපෙන් වෙනස්කම්ද අපට දක්නට ලැබුණ. කලාව මේ ගත්තට පස් අ්‍ර චිත්‍ර කලාවෙන මෘර්ති කලාවෙන ඒවාගේ අප කිව ග්‍ර නි ශල්. ඒ හස්සමානම මදධ කකාල නිියවගට වඩ ොහ වෙනස්කම් දක්න ලබුණුක්ශේෂ්‍රයා එයන්දේ ුතේ මදත නියු්ගේද ගෘහ නිර්මාණශිල්පේ අපට දක්න ලබනනි මනාාද. අපි මේක බොහො හොඳදින් ෙට් සරණ කාරින් පහැදිලිත් කරගත්ත පාඩම තුලදී උල් කේතු ආකාර හැඩෙන්ගුතු ආරක්කු උස්වහල පිරමීඩ හැඩේ කුලුණු නේදඒගේම ගොතික් ශෛලියන් මේව වෙනුවට මොක දනේ කුනරුද සමයතුළ රෝම ගෘහ නිර්මාණ ශිල්පයා භාෂය ඇවිල්ලා. නද රෝම ගුහ නිර්මාංශිල්පයා භාෂය ඇවිල්ලා. වෙනස් වටකුරු වාරුක්කු උස්කුළුණු අර්ධගෝලාකාර ශිකර ගුහනිර්මාණ කලාවේ වෙනස්කම් දක්නට ලැබුණ ඔන්න දැන් පේෙනවා. මධ්‍යතනියුගේ උල්කේතුවාකාර හැඩෙන්ගදු ආරක්කු උස්වාහල පිෙරමීඩ හැඩේ කුළුණු වාගේම ගෝතීක්ෂයිලිය මේම තමයි දක්නට ලැබුණේ හැබැයි පුනරුදයුගේ මහන්දකින ලැබුණේ පහැදිලියීමම රෝම ගෘහනිර්මාණ ශිල්ප විශේෂෙන් සුකෝබබෝගගේ මේ රෝමවරුන් භාවිතා කර මන්දිර තණන්න ගත්තා දොට ඒබැයි වටකරුවාරුකු උස්කුලුණු අර්ධගෝලාකාර ශිකර මේ දේවල් විශේෂෙන් කැපී පෙනුනා නිමා ශිල්පේ මනැවි පිළමිපු කරන ගොඩනැගලි අතර න්නදැන් අපට උදාහන්න කහිපයක් දෙන්න පුළුව. ො ැගලිගීපයක්ත්දක්वा, මනාසි තිබිදපුද පැදිලවම. ரோමේशाන්තපීතර බැසිරිකාදයවස්ථානය, ලसी ආසන දෙවමදර, ලන්सी පුස්තකාලය මේ කියෙනදේවල් උදාහන්නදිට දෙන්න පුළවා. ම්ෙස සක් ශාස්ත්‍රිය ශේෂත්‍රය තුළ කැපී පන්න වෙනස්කම්. ඇතිවීම අපිට දක්වන්න පුළුවන් විධක් ක්ෂේෂත්‍ර තුලින් ඒ ශාත්‍රිය වෙනස්කම අපිට පෙන්වා දෙන්න පුළුවන්. එතකොට භාෂා පිළිබඳ බිසාකච්චා කලා උගතුන් පිළිබඳව සාකච්ඡා කළලා කෘතිීන් ඒවලින්ලද කතරන්. ඒවාගේම කලා පිළිබඳ ගත්තට පස්ස චිත්‍ර කලාව මෘර්ති කලාව ඒ වගේ ගෘහ නිර්මාණ ශිල්පේ මේ සියල්ලම දුයපතිේ බොහොම පහැදිල මේ ප්‍රශ්නය තුළද අපිට සාකච්ඡා කරන්නට පුළුවන් එහනදපුතේ බොම පැහදිලේ නේද කරුණු ඕනාට ැඩිය දයනවා අප්‍ර ලානට පොළුවන් කාලේ කළඹනා කරනය කරගෙන හැබැයි මේ දේවත් හොඳින් මේ උදාහන්න දක්වමින් පැහැදිලි කරන්න ඕෝන්. අනික් දේ තමයි කරුණු නිකාම ලියාගෙනයානේ පිවලකට දැන් අපි බොම පැහැදිලිව පිළිවලකට ආේ. නේද අපි දැන් අපි කලා ශේත්‍රයගත්තට පසේතනත් අප සිතුුවම් ෘර්ති ගෘහනිර්මාණ ශිල්ප වෙනවෙනම ඒ අදාළ කොටස් ඇයටතේ ඒ උදාහන දක්වමින් තම ඇැි පැහැදිලි කර දල පොතාලත්ඒ පිළිවලකට යාආකාරයෙන් සපස් කරගෙන විස්තර කිරම් බොහෝසයින් වැදගත් වයෙනවා ඉතින් අවශ්‍ය ප්‍රමාණයට උදාහරණ සහ ඒකාරුණු අපි මේවෙද්දී සාකච්ඡා කලතිය ඉතින් තියෙන දුවලපුොතාට එක් ක්‍රමුවත් ලෙස සකසලා පිළිතුර ගොඩනගා ගැනීම පමණයි. දැ මේ වෙද්දී මේ පාඩම තුින් අපි බො හොදවබෝධයක් ලබාගෙන තියන්නේ म පිखෙඩ ප්‍රශ්නभොම पराශ ප්‍ර්නසා ක ඒවාගේ රच प्र්‍රශ සාකච්ෂා කල්ලා ආවසා ඉතින් දුපුතේ මේ දැනුම හොඳටම ප්‍රමාණවත් පුුණලු දේ වගේ බොහොම රසවත් පාඩමාකට පිළිතුරු සපයක් ඉතින් ඒවාගේම බොම සාරලයි ප්‍රශ්නත් බොම පැහැදිලි අපිට පිළිතුරුලියලා හොඳ ලකුණක් ලබා ගන්න පුළුවන් මාතෘකාවක් තමයි මේ පුුණරුදේ කියලා කියෑ ඉතින් දුපුුතේ ඒ දැනුවත් සමඟ මේ දේවල් නැවත නැවත සතතා අභ්‍යාසය දෙන්න නැවත බලන්න එක වැදගත් න දෙක මතකේ තියාගන්නවශ, ඒවගේ කෙටි සටහන් වන් පැවස ආකාරෙෙන් දොළපුතාල පහැදිලියෝ තමන්ට ලේසි අකාරෙන් නිර්මාණය කරග. එනන්දේ පුතේ ඒ දැනුමත් සමගින් අපිට පුළවා මේ පාඩම අවසන් කරන්න එනම් අපි නැවත තවත් පාඩමක් සමගින් හමුවමු. අයිබෝවල්.